आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुखया सियत रात्रि प्रवृत्ति विकास शैमे मम कविंदु विजय वर्धन प्रथम सिरास्थल පස්මසකට අධික කාලයකින් පසු අඩුම කොවිඩ් මරණ අද මරණ 21ක් කොළඹ උසස් පෙළ සිසුන්ට එන්නත ලබා දීම හෙට ඇරඹෙයි පොහොර ඉල්ලා අදත් රට පුරා උද්ඝෝෂණ කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයත් ගොවීන් හරස් කරයි ඊයේ ලිතුවේනියාවෙන් ආ පොහොර වර්ගය කුමක්ද කාබනිකද රසායනිකද कृषिकर्म ऐमतिगे काबनिक पोहर सह रासायनिक पोहर दनुमगेन हिटपु मंत्री हैरिसन प्रश्न कराई काबनिक पोहर निसा अस्वेन अडूनुत गोवींट वांदी देन्न ऐमती नामल सूदानम जनतावट सहन देन हैटी विमाल वीरवंश कियाई पास्कु सह इशालिनीगे नडु देकेन म रिशार्ट एप विसियकट पेर विसुंदुम देन्ने गुरु विदुहल्पति संगम रजेट यालिबाल कराई පාසල්ලෙන ගුරුවරුන්ට තර්ජනය කළොත් බලාගෙනයි ඇමති වීරසේකර කියයි ලංකාවේ මිල අධික වාහන බුබුල බිඳින්න කබ්‍රල් සූදානම් ඩොලර් ඇති අයට ඩොලර් වලින් වාහනේ බදු සහ වාහනේ වටිනාකම ගෙවන ක්‍රමයක් හදන්න රජයේ අවධානය මත්පැන් බෝතල් ස්ටිකරය අධිකරණයට මුලින්ම අවධානය දේශීය පුවත් වෙත रासायनिक पोहर वेनुवट देनवा किव काबनिक पोहरात ताम पेन तेक्मानेक नै पलिबोधनाशक वेनुवट गोवीन गोवीन भाविता करन्ने मोनवद कियला निलधारीन दान्नेत नै हेमति दान्नेत नै हे अतर वारेदी ये अति विशेष काबनिक पोहर वर्गयक गेनावे कृषिकर्म अमात्यांशे एय हंदुन्वा दी तिबुने पोटासियम क्लोराइड काबनिक पोहर कियलाई मे विदियट गियोत अपे गोवीन्ट कुमक सिदुवेविद අපේ රටේ කෘෂිකර්මාන්තය සඳහා 1950 දශකයේ සිට දල වශයෙන් රසායනික පොහොර භාවිත කර තිබෙනවා. මේ නිසාම අදවන විට සමහර බැර ලෝහ අපේ පොළවේ තියෙනවා. සමහර පලිබෝධ නාශක අද ඔරොත්තු දෙන්නෙත් නැහැ. මේකෙන් ඇත්තටම අසරණ වුණේ අපේ මහ පොළවත් ගොවියත් සමස්ත ජනතාවත්. චීනෙන් ආපු පොහොර අහිතකර ශුද්‍ර ජීවීන් නිසා හරවල ඇරියා. දැන් ලිතුවේනියාවේ සිට වෙගොරස් නැවෙන් ආපු පොහොර මුලින් ප්‍රමාණයේ සඳහන් වූයේ මෙට්‍රික් ටොන් 20000ක් ලෙසයි. ගොඩබාලා ඉවර වෙනකොට මෙට්‍රික් ටොන් 30000ක් වුණා. ලොකුම ප්‍රශ්නය කෘෂිකර්ම අමාත්‍යවරයා සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ පවසන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර කියලයි. පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා කාබනික පොහොරක් තියෙනවද කියලා විශේෂඥ දැනුම ඇති පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වර්ෂි ශමිලා දන්දෙනියගෙන් අප විමසීමක් කළා. කාබනික කෘෂිකර්මාන්තය සඳහා යොදවන පොටෑසියම් සම්භාවයක් සහිත ද්‍රව්‍ය අතරට ස්වභාවික පොහොර වර්ගයක් අයිති වෙනවා. උදාහරණයක් විදිහට සිල්වයිට් නම් ඛනිජ ද්‍රව්‍ය අඩංගු සිල්වි නයිට් යන පාෂාණයේ නිෂ්පාදනය කරනු ලබන කෘත්‍රිම රසායනික ක්‍රමවේදයන් වලට භාජනය නොකරන ලද එම ඛනිජ නිදියෙන් කෙලින්ම ලබා ගන්න ද්‍රව්‍ය තමයි අපි කාබනික කෘෂිකර්මයේ සඳහා යොදවන පොටෑසියම් අඩංගු ස්වභාවික පොහොර විදියට භාවිත කරන්නේ. නමුත් රසායනික පොහොරක් වන මියුරේට් ඔෆ් පොටෑෂ් වැනි පොටෑසියම් මූලාශ්‍රයන් අපි නිපදවනු ලබන්නේ මෙම සිල්වයිට් නැමැති ඛනිජය මූලික කරගෙන. මේ ඛනිජය තමයි ඇතෙම එහිදි පොටෑසියම් අඩංගු වන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් ලෙස. ඒතර පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ කාබනික පොහොරක් නෙමේ එය ස්වභාවික පොහොරක් වශයෙන් සලකා බැලිය හැකි එය සිල්වයිට් විදියට පාවිච්චි කරනවා නම් නමුත් රසායනික පිරිපහදුවකට ලක් කර මියුරේට් ඔෆ් පොටෑෂ් නිෂ්පාදනය කළොත් එය රසායනික පොහොරක් වශයෙන් තමයි සලකනු ලබන්නේ එවිට එහි කාබනික කෘෂිකර්මාන්තය සඳහා එහි ඇති භාවිතය සීමා වෙනවා මෙරටට ආනයනය කර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් ඛනිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක් බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද සඳහන් කළා මේ පොටෑසියම් ක්ලෝරයිඩ් කියන එක අපේ ඛනිජමය ස්වරූපයෙන් තියෙන එක නැත්නම් වශයෙන් ඛනිජයක් හැටියට අරගෙන තමයි භාවිකවම ඒක වෙනත් කිසිම ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැහැ මේ විදිහට තමයි අරගෙන මේ පොටෑසියම් ක්ලෝරයිඩ් කියන එක අපේ රටට මේ ඊයේ පෙරේදා වෙනකොට ගිරක් තියෙන එක මේ විදිහට අදත් රටපුරා බොහෝ ස්ථානවල ගොවියන් මහපාරට ආවා. පොළොන්නරුව ඕනගම ගොවීන් වෙලට බැස්සේ වගා කරන්න නෙවෙයි උද්ඝෝෂණය කරන්නයි. මෙන්න බලේ ආණ්ඩුව ගොවියන් අසන ආණ්ඩුව. තංගල්ල මොරයායි ගොවියනුත් පොහොර ඉල්ලලා අද පාරට බැස්සා. ගොවියන් අසන ආණ්ඩුව.
හිටපු ඇමති ලක්ෂ්මන් සෙනවිරත්න මහතා ඇතුළු ගොවියනුත් අද මහියංගනේදී පොහොර ඉල්ලලා උද්ඝෝෂණයක නිරත වුණා. මහින්දානන්ද අරුද්ගම කියන පුජ්‍යලයා නියරක ගිහිල්ලා මඩ ටිකක් පාගල නැ මේ වෙන්නකොත් ඒ මිනිස්සයා දන්නවද මේ ගොවියා විඳින දුක කොළඹ මඩ කලපුව ප්‍රධාන මාර්ගයේ හරස් කරලා ගොවීන් 5000ක් පමණ පොහොර ඉල්ලා විරෝධතාවයක් සංවිධානය කර තිබුණා නෑන්න මුන්රක් තමයි එන්න බොලේ ගොවියා නැසන ඊ ගොවියා ගොයියට වෙට්ටු දාපු අපි හැම ආණ්ඩුවක්ම මට්ටු කරලා තියෙනවා කෘෂිකර්ම ඇමතුමෝ ජනාධිපතිතුමෝ ඩොලර් හිගේට ගොයියා දඩමීම කරගන්න නැතුව මේ අහිංසක ගොයියන්ට ඒ පොහොර ටික ලබා දෙන්න කියලා රජයට අපි බල කරලා ප්‍රකාශ කරනවා ගින්නෙන් පිච්චෙන පොල්ලෙන් බැටකන වැඩිපුරම සාපලත් ඇමතිවරයා බවට තමා ඉතිහාසගත වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා අද ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය සමග පැවති සාකච්ඡාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා. වර මහකන්නේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය සහ රජය අතර අද හමුවක් පැවැත්තුණා. මෙහිදී වී ගොවිතැන සාර්ථක කර ගැනීම සඳහා කොන්දේසි 4ක් රජය විසින් ඉටු කර දිය යුතු බව සඳහන් කරමින් බල මණ්ඩලයේ සමාජිකයන් අමාත්‍යවරයා වෙත සංදේශයක් බාර දුන්නා. එම සංදේශයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම කොන්දේසි 4 ඉටු කිරීමට ජනාධිපතිවරයාගේ එකඟතාවය පළ වී තිබෙනවා. මහින්දානන්ද අලුත්ගමගේ ලංකාවේ වැඩිම බැනුම් අහපු වැඩිම ගුටි කාපු කෘෂිකර්ම ඇමතිවරයා හැටියට මම ඉතිහාසෙට එක්කහු වෙනවා. මොකද මට තරම් ගහන්නේ නැහැ, මට තරම් බනින්නේ නැහැ, මට තරම් ශාප කරන්නේ නැහැ. මම ගොවින්ගේ සාධාරණ වේදනාව එක්ක මම තර්ක කරන්නේ නැහැ. හැබැයි මට කොච්චර ගැහුවත් කොච්චර බැන්නත් මාව කොච්චර ගිනි තිබුණත් මම මේ ස්ථාවරයත් එක්ක ඉන්නේ මේ ප්‍රතිපත්තියට මම එකගයි. ජනාධිපතිතුමා රජය ගත්ත මේ තීන්දුව මම අභියෝගකට ලක් කරන්නේ නැහැ. පොහොර සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළබුව අදහස් කිහිපයක් අපි දැක්කා ඊයේ කෘෂිකර්ම ඇමතිවරයා කියනවා මොනවාද මේ ගේන්නේ ෆ්ලෝරයිඩ් පොහොර ඒ වගේම පොස්ෆරස් පොහොර මන් දන්නේ කෘෂිකර්ම ඇමතිවරයා පොස්ෆරස් දන්නෙත් නැහැ ෆ්ලෝරයිඩ් දන්නෙත් නැහැ දැන් මෙතුමා රසායනික පොහොර ගැන දන්නෙත් නැහැ කාබනික පොහොර ගැන දන්නෙත් නැහැ කියන්න මට නම් තේරෙන්නේ එච්චරයි මේ තියෙන්නේ පොහොර නැතුව ඔය කාබනික පොහොර දාන බටු තෙල් පොහොර නැති බටු තමයි මේ තියෙන්නේ හොඳ වර්ගයේ තෙල් පොහොර දාලා තියෙන හදන වම් බටු මේ තියෙන කොම්පෝස්ට් දාන බණ්ඩක් මේ තියෙන මේ නලින් බණ්ඩාර මැතිතුමා ගාව තියෙන හොඳ තත්ත්වයේ බණ්ඩක් රසායනික පොහොර සහ පොහොර දාලා හදන වට්ටක්ක දැන් මේක තමයි කොම්පෝස්ට් දාලා හදන වට්ටක්ක ඔබතුමාලට පේනවා ඇති මේ දෙකේ සයිස් එක කොහොමද කියලා ඒක අභියෝගාත්මකයි ඒක අභියෝගයක් නෙවෙයි කියලා කියන්න බෑ හැබැයි මේ අභියෝගයේ ජය ගන්නවා වගේම අපි ගොවියාව අසාදා ගොවියට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ යම් කිතියකින් අස්වැන්න අඩු වුණොත් ඒකට වන්දි ගෙවන්නත් නැත්නම් ඒ අස්වැන්න අඩු වෙන ප්‍රමාණයට මුදල් ගෙවන්නත් කෘෂිකර්ම අමාත්‍යතුමාට අධිකව ජනාධිපතිතුමා උපදෙස් දීලා තිනවා අනිත් පැත්තෙන් අපි පැහැදිලිව කියන්නේ අපි ආණ්ඩුවක් දාපි ගොවි ජනතාව එක්ක හිට ගන්නවා දැන් මහා කන්නේ අපිට හරියට වගා කරගන්න බැරි වුණොත් අපිට අවශ්‍ය හාල් ටික නිෂ්පාදනය කරගන්න බැරි වුණොත් ලබන අප්‍රේල් අවුරුද්දට අපිට නාඩු ගන්න වෙන්නේ හොඳට මතක තියාගන්න රුපියල් 200ට වඩා වැඩි ගන්නකට සම්බ ගන්න වෙන්නේ රුපියල් 300ට වඩා වැඩි ගන්නකට මොකද නිෂ්පාදනය අඩු වෙනව පොර පස පහ වෙලා දීලා වැඩක් නැහැ මොකද මේ ඔලොමොට්ටල ආණ්ඩුවට තේරෙන්න දුනාට ගොවික් බිමේ ඉන්න ගොවියා දන්නවා මේ වැඩේ කරන්න පුළුවන්ද බැයිද කියලා එහෙම අයන්ට අපි කොහොම හරි ආණ්ඩුවෙන් හරි ගන්න දැන් ඊයේ පොටෑස් නාවක් බානවා හෙට අනිද්ද වෙනකොට ගල් ඔය අම්පාර ඉඳලා ඒක බෙදාගෙන යනවා අපි රජයක් හැටියට අපි බලන්නේ ලෝක වෙළඳ පොළ වගේම අපේ රටටත් විස නොවන විදියට කටයුතු කරනවා විපක්ෂ නායකතුමා දැන් ගොඩක් වෙලාවට ගම්බදවල තමයි ජීවත් වෙන්නේ. දැන් හුඟක් වෙලාවට අපිට දකින්නවා එතුමා මේ යනවා ගොවි බිම් වලට යනවා. විපක්ෂ නායකතුමාටත් දැන් අපි දානවා කෘෂිකර්ම උපදේශක කියලා. ඔය දැනුම පාවිච්චි කරලා පුළුවන් කෘෂිකර්මයේ ඉතා හොඳ ඉහළ මට්ටමකට ගේන්න. කොහෙද? බලේ තියෙනකොට මට පේන්නේ විපක්ෂ නායකට මොලේ තිබිලා නැහැ. දැන් මොලේ එනකොට මම හිතන්නේ බලේ නැහැ. රසායනික පොහොර වල නෙමෙයි වස තියෙන්නේ දේශපාලඥයන්ගේ වස තියෙන්නේ මොකද දේශපාලඥයෝ මැතිවරණේ දෙවිල්ලා කියනවා 350ට දෙන්නම් අනිත් ස්ටේජ් එකේ කියනවා නිකන් දෙන්නම් කියලා එතකොට ගේන්න වෙන්නේ කල්ලිකුතු පොහොර එතකොට වස පිලිස්සුම් තුවාල ලබා මියගේ ශාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටි රිෂාඩ් බදියුදීන් ලක්ෂ 10 බැගින් වූ ශරීර අප දෙකක් මත අද මුදා හැරියා
එසේම පාස්කුවේ දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්ද ලක්ෂ 50 බැගින් වූ ශරීර අප දෙකක් මත රිෂාඩ් බදියුදීන් මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ. රිෂාඩ් බදියුදීන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය ආද නියෝග කළා. යනුව අද දින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී පිලිස්සුම් තුවාල ලබා මියගිය ඉශාලනී දැරියගේ නඩුව යලි කැඳවනු ලැබුවා. යනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අද නැවත ඉශාලනී ජූඩ් දැරියගේ නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කළා. එදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ හංස අබේරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති හේයින් මෙම සැකකරු අපමත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බවයි. ඒ අනුව සැකකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා. මේ අතර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට තිබූ තවත් නඩුවක් වන පාස්කු එරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවෙන්ද මන්ත්‍රීවරයා අපමත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. එෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විසින් අප ඉල්ලීම ඉදිරිපත් කළා. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු අපමත මුදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරෝධය පළ නොකරන බව දැනුම් දුන්නා. මෙම සැකකරු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණද ඔහු අපමත මුදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා එකඟතාව පළ කරන හේයින් සැකකාර රිෂාඩ් බදියුදීන් මහතා අපමත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළා. ඒ අනුව සැකකාර රිෂාඩ් බදියුදීන් මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම දෙසතියකටම වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටත් නියෝග කර සිටියා. ये අප විකාශය කළ ප්‍රවෘත්තියකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගෙන් අදිතා යහපත් ප්‍රතිචාරයක් ලැබුණා. මෙරට වාහන ආනයනය දැන් සම්පූර්ණයෙන් අතර වී තිබෙනවා. ඒ ඩොලර් හිඟය නිසායි. මීට පිළියමක් ලෙස විදේශන්හි තැන්පත් වෙති පුද්ගලින්ට රජයට ඩොලර් වලින්ම බදු ඇතුළු ගෙවීම් සියල්ල සිදු කර වාහන ගෙන්වීමට අවසර දෙන ලෙස ජපාන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමේ සභාපති ජගත් රාමනායක මහතා ඉල්ලා සිටියා. මේ යෝජනාව වහාම රජයට ඉදිරිපත් කරන බවයි අද අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ. ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමේ සභාපති ජගත් රාමනායක මහතා යෝජනා කළේ වාහන බදු ඇතුළු සම්පූර්ණ මුදල් ඇමරිකානු ඩොලර් වලින් ගෙවා වාහන ආනයනයට අවසර දෙන ලෙසයි. විදේශ තැන්පතු ඇති බොහෝ දෙනෙක් ඊට සූදානම් බවද ඔහු පැවසුවා. මේ පිළිබඳව අද සියතට ප්‍රකාශයක් කළ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මේ යෝජනාව වහාම රජයට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළා. වාහන සම්බන්ධයෙන් යම්කිසි බුබුලක් ඇති වෙන බව අපි දකිනවා. ඒ තුලින් සමහර විට අපේ පද්ධතියට යම් හානියක් සිදු වෙන්න පුළුවන් ඉදිරි කාලයක. ඉතින් ඒ නිසා අපේ යෝජනාවක් තිබෙනවා මේ වාහන ගෙන්වීමට පුළුවන් නම් පිටරට මුදල් වලින් විදේශ විනිමයෙන් එයට අවශ්‍ය වෙන බදු ගෙවීම සඳහා අපිට ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් නම් එක පැත්තකින් අපිට විදේශ විනිමය ගලා යමක් සිදු වෙනවා. තව පැත්තකින් රටට ඒ අවශ්‍ය භාණ්ඩයක් ලැබෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි දැනට හෙට අනිද්දා වෙනකොට අපි රජයට ඒ පිළිබඳව ලිඛිතව දැනන්නට බලාපොරොත්තු වෙනවා. මේ යෝජනාවේ යම් සාධනීය භාවයක් තියෙනවා. මුදල් අච්චු ගැසීම හා ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාම අතර සම්බන්ධයක් නැති බවද ඔහු පෙන්වා දුන්නා. එමෙන්ම බදු සම්බන්ධයෙන්ද මහ බැංකු අධිපතිවරයා අදහස් පළ කළා. දැන් තෙල් මිල වැඩි වෙලා තියෙන්නේ ලංකාවේ මුදල් අච්චු ගැසීම නිසා නෙමෙයි. ගෑස් මිල වැඩි වෙලා තියෙන්නේ ලංකාවේ මුදල් අච්චු ගැසීම නිසා නෙමෙයි. කිරිපිටි මිල වැඩි වෙලා තියෙන්නේ ලංකාවේ මුදල් අච්චු ගැසීම සිදු වෙලා නිසා නෙමෙයි. දැනට වැඩි වෙලා තිබෙන බොහෝ දේවල් වලට මූලික හේතුව සැපවීම අංශයේ තිබෙන යම් හේතු නිසා. ඒකට ඒ අසමානී තත්ත්වයේදී විවිධ පීඩාවල් ජනතාවට විඳින්න සිදු වෙලා තියෙනවා. ඒ බර ජනතාව මත පටවන්න නැති වෙන්න පුළුවන් තරම් උහුලන්නටත් රජයෙන් සාමාන්‍යයෙන් කටයුතු කරනවා. ඒ මිල වැඩිවීම දිගින් දිගටම
පැවතෙනවා නම් සමහර විට රජයන්ට උනත් කොච්චර අකමැත්තෙන් උනත් ඒ තීරණය ගන්න සිදු වෙනවා. එතනදී යම් ආකාරයකට ඒ වැඩිවීමට අපි ඉඩ දෙන්න වෙනවා. මොකද ඒ වැඩිවීම නැත්තම් දිගින් දිගටම අපිට බඩ පවත්ව ගන්නට අමාරු නිසා. බදු සම්බන්ධයෙන් සැප්තැම්බර් මාසේ 15 වෙනිදා රජයට ඉදිරිපත් කරනවා මහා බැංකුවේ මතය. ඒක රහසිගතව කරන දෙයක්. රජය ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා අයවැය ඉදිරිපත් කරද්දී නොවැම්බර් මාසේ 12 වෙනිදා තමයි අපි දැනගන්නේ මොනවද කරලා තියෙන්නේ කියලා. කාලයක් රුපියල් 2500 කින් පවුලකට කන්න පුළුවන් කියලා බන්දුළු ගුණවර්ධන ඇමතිවරයාගේ ජනප්‍රිය කියමනක් තිබුණා. රජයේ තවත් වගකිව යුතු ආයතනයක් රුපියල් 5000 කින් තනි පුද්ගලයෙකුට මාසයක් කන්න පුළුවන් කියලා පවසලා තියෙනවා. හැබැයි මේ සියලු කතා කියන අයගේ වැටුප් තියෙන්නේ අඩුම ගානේ ලක්ෂයෙන් එහා. විවිධ ගණන් හිලව් දෙන මේ සියලු දෙනාට බඩු මිලත් එක්ක අදාපට කියන්න වෙන්නේ අප කන හැටි ලිපා දනී කියලායි. බාණ්ඩවල මිල හිතුමතේ ඉහළ දාලා තියෙන අතර කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බොහොමයක් හිඟයි. සුපිරි වෙළඳසල්වල තාමත් සහල් දෙන්නේ කිලෝ 3 ගානේ. බාණ්ඩ මිල ඉහළ යාම සහ හිඟය විපක්ෂයට අද හොඳ මාතෘකාවක්. ඒ අයත් බලයට එනකන් බාණ්ඩ මිල ගැන හිඟය ගැන සටන් කරાવી. සමහර විට බලය තිබුණා නම් බන්දුලලා ගම්මන් පිළල වගේ සක්කරයාගේ පුතා වයිම ආවත් මිල පාලනය කරන්න බෑ කියලා කියાવી. දැන් කවුරු හරි අහුවොත් එහෙම අපේ රටේ ජනාධිපති කවුද කියලා මේ රටේ ජනාධිපතිතුමාගේ නමට වැඩිය දන්නවා හාල් මුදලාලගේ නම අපේ රටේ අගමැතිතුමා කවුද කියලා අහුවොත් පොඩි ළමයෙකුට වැඩිය දන්නවා සීන මුදලාලගේ නම එහෙම නැත්නම් කිරිපිටි මුදලාලිලගේ නම දන්නවා කඩල මුං අට ටිකක් ගන්න පරිප්පු ටිකක් ලාබෙට ගන්න ලූණු ගෙඩියක් ලාබෙට ගන්න සුදු ලූණු ගෙඩියක් ලාබෙට ගන්න අපේ කාන්තාවෝ මහපාරේ පෝලිම් වලට දවස ගෙවන්න සිද්ධ වුණා අපි ගම්මන් පිළ මන්ත්‍රීවරයාට ඇමතිවරයාට කියනවා තෙල් වැඩි කරන එකෙත් හොඳටම කරලා තියෙන්නේ ඕගොල්ලෝ අපි ස්වයං රැකියා ත්‍රී රෝද රථ සංගමය එක්ක රුපියල් 15කින් තෙල් වැඩි වුණොත් පෙට්‍රල් රුපියල් 15කින් වැඩි වුණොත් ත්‍රී රෝද රථවල මීටරේට රුපියල් 10ක් අපි වැඩි කරනවා අපි කවුරුත් එක්තරා ආකාරයේ ජීවන බරකට මුහුණ දීලා ඉන්න වෙලාවක් මේ මිල ඉහළ ගිය සමහර ඒවා රජයක් හැටියට අපිට පාලනය කරගන්න බැරි හේතු තියෙන පුරුව. හැබැයි දේශීය වශයෙන් නිපදවන දේවල් වල මිල එලෙස ඉහළ යාමට නොදී එක්තරා සහනදායි මට්ටමක පවත්වාගෙන යන්න අපිට පුළුවන් වෙන්න ඕන. හලාවත නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ගෑස් සිලින්ඩරත් හිස මත තියාගෙන විරෝධය පළ කළා. විරෝධීන් පමණක් සෑහීමකට පත්වුනේ නැති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නිහල් සුමනදීර මහතා තමන්ගේ වැටුප හලාවත ජනතාව අතර බෙදා දුන්නා. කීයක් හරි ජනතාව අතර බෙදා දීම අප ඉතා අගය කරනවා. නිදහසින් පසු අපේ රටේ දේශපාලකණීන් සූරාකෑ මේ රටේ ධනය ඇත්තටම ජනතාවට බෙදා දුන්නොත් හොඳට බඩකට පිරෙන්න තුන් වේලම කාලා දරුවන්ටත් උගන්නගෙන ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා මේ වෙලාවේ මතක් කළ යුතුයි. ලබන බ්‍රහස්පතින්දා පාසල් ආරම්භ කිරීමට පෙර තම ගැටළු වලට වහා විසඳුම් දිය යුතු බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. මේ අතර අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ පාසල් පැමිණෙන ගුරු විදුහල්පතිවරුන්ට තර්ජුණය කරන්නන් හට දැඩි පියවර ගන්නා බවයි. 100 කින්දර කලින් මේ සම්බන්ධ විසඳුමක් නැ නැත්තම් අපිට වෙනවා 21 පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපේ තීරණයක් ප්‍රකාශ කරන්න වෙනත් තීරණයක්. තියෙන වියදම් 1000 ගණන් එක බලනකොට මේක ඉතරක් ලොකු මුදලක් නෙවෙයි. මාජන ආරක්ෂක ඇමති හැටියට ඒ සේවය කරන්න එන ගුරුවරුන්ට තර්ජනය කරලා තිබ්බොත් අනිවාර්යයෙන්ම අපි ඔවුන්ට විරුද්ධව ඉතාම දැඩි පියවර ගන්නවා කියන එක මේ අවස්ථාවේදී මම ඉතාම ඕනෑකම මේකේ කියා සිටිනවා. එස්පී දිසානායක මැතිතුමා කියනවා ගුරු වර්ජණය මර්ධනය තුලින් හමාර කරන්න අවශ්‍යයි කියලා. අපි ඊටම දැඩි ලෙස එතුමාගේ ප්‍රකාශය හෙලා දකිනවා. තව දුරටත් මේ ගුරුවරුන්ට විරුද්ධව මර්ධනයක් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නැහැ. මේ වෙනකොට ගුරුවරු සත්‍ය තේරුම් අරගෙන තියෙනවා. රජයට දෙන්න පුළුවන් විසඳුම රජයේ පැත්තෙන් දෙන්න උත්සාහ කරනවා කියලා ගුරුවරුන්ට අවබෝධ වෙලා තියෙනවා. අද පාසල් දරුවන්ගේ ජීවිතයේ ජංගම දුරකටනේ වෙලවි තිබෙන. ඒ හැර එයාට ලෝකයක් නැහැ. ඒ දෙයින් ඒ ළමයා යහපත් දෙයක්ම ලබා ගත්තොත් හොඳයි. එහෙම නොවුනොත් භයානක ලෝකයක් අනාගතේ නිර්මාණය වන්නේ. ඒ නිසා අපට විශාල වගකීමක් තිබෙනවා. අපේ පාසල් ඉතාමත්ම ඉක්මනින් මේ රටේ විවෘත වෙන්නට ඕන. මේ අතර පාසල් අනාදින සේවක සංගමේ ලේකම් අජිත් කේතිලකරත්න මහතා ප්‍රකාශ කළේ අවුරුදු 8ක සිට පැවති තමන්ගේ ඉල්ලීම් වලට රජය අවධානය යොමු නොකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වීමට තීරණය කරන බවයි. අධ්‍යාපන ශේෂයේ අනාදින සේවාව තුල දැනට වසර 8කට ඉහතදී සිට කිසිදු මුදලක් වැය වෙන්නේ නැතුව
විසඳන්න තියෙන ගැටලු හතක් අපි බලධාරීන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ලිපි වලට පමණක් සමහර ගැටලු සීමා වෙලා තියෙනවා. අපි කැමති සාකච්ඡා මාර්ගිකව එන්න ඉල්ලීම් කරන්න. වෘත්තීය සමිති ක්‍රියා මාර්ග පැත්තට තල්ලු කරලාද මේ ප්‍රශ්න ගැටලු විසඳන්න පාලකයන් මැදිහත් වෙන්න කියලා අපි අහන්න කැමතියි. මාස 5කට පමණ පසු දෛනික අඩුම කොවිඩ් මරණ සංඛ්‍යාව අද වාර්තා වුණා. ඒ මරණ 21ක් ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13429ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. මාස 5කට පමණ පසු දෛනික අඩුම කොවිඩ් මරණ අද වාර්තා වුණා. ඒ මරණ 21ක් ලෙසයි. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 6 දෙනෙකු හා පිරිමි පුත්කලින් 15 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13429 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ළමුන්ට ෆයිසර් එන්නත ලබා දීම හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. නියම ව්‍යාපෘතියක් ලෙස මෙය හෙට දිනේදී කොළඹ දිස්ත්‍රික්කෙන් ආරම්භ වන අතර ශ්‍රී ලංකාව පුරා එන්නත් කරන්නේ ආරම්භ වන්නේ එළමෙන 21 වනදායි. හෙට දින සිට අපි පාසල් දරුවන් කොළඹ කලාපේ 24,000කට එන්නත් කිරීමේ කටයුතු අපි ආරම්භ කරනවා. කොළඹ කලාපේ අපි ආරම්භ කරන්නේ හෙට දින පාසල් 4ක කොළඹ විශාකා බාලිකා විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, සෙන් බෙනඩික් විද්‍යාලය සහ විවේකානන්ද විද්‍යාලය. ඉන් පස්සේ 15 වෙනිදා සිට දිගටම අනෙකුත් පාසල් වලට අපි මේ එන්නත් කරන වැඩසටහන අපි ආරම්භ කරලා එනවා. එතන දිගටම හැම දවසකම වැඩසටහන යනවා. පාසලට එනකොට පිරිස් පිටින් එකසරේ එන්නේ නැතුව විටින් විට පාසලට ඇවිල්ලා එන්නත් කරණේ කරගන්න පුළුවන්. උදේ 8:00 සිට හවස 3:00 දක්වා එන්නත් කරන වැඩසටහන අපි දියත් කරනවා. එතකොට මේ වැඩසටහනට අපි සම්බන්ධ කරගන්නේ 2020 වර්ෂයේ උසස් පෙළ විභාගයට ඉදිරිපත් වුණු දරුවනුත් 2021 වර්ෂයේ විභාගයට ඉදිරිපත් වෙන්නට ඉන්නන දරුවන් සඳහා තමයි මේ එන්නත් කරන්නේ යන්නේ. එනකොට ජාතික හැඳුනුම්පත අරගෙන එන්නට අත්‍යවශ්‍ය වෙනවා. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව පැන වූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අනුව යම් සීමාවන්ට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට හෙටින් පසු අවසර හිමිවනවා. ඒ අනුව ලබන 16 වනදා සිට උපරිම පුද්ගලින් 50කට පමණක් සීමා කරමින් විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබා දෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වන්නේ. එසේම අවමංගල්‍ය අවස්ථාවකදීද එක් වරකදී සහභාගී විය හැකි පුද්ගලින් සංඛ්‍යාව හෙටින් පසු 15 දිනකු දක්වා ඉහළ නැංවෙනවා. කොවිඩ් වැළඳී නිවසේ ප්‍රතිකාර ලබන රජයේ සේවකයින්ටත් අග්‍රහාර රක්ෂණ වන්දි ලබා දෙන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සහ ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයින් අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. වෘත්තීය සමිති මෙහිදී රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා හමුවේ කරුණු ඉදිරිපත් කර තිබෙනවා. රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයට ආයතන මට්ටමින් උසස් නිලධාරීන් සහ සේවකයන් අතර පවතින ගැටලු බලපා ඇති ආකාරයද මෙහිදී පැහැදිලි කර තිබෙනවා. රාජ්‍ය සේවය තුළ කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය වර්ධනය කළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා වගකිය යුතු නිලධාරීන්ගේ ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නා. ඒ සඳහා රාජ්‍ය සේවකයන්ගේ දේශීය සහ විදේශීය පුහුණු අවස්ථා ඉහළ දැමිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවා. 2016 වර්ෂයෙන් පසු රාජ්‍ය සේවයට එක් වූ සේවකයින්ට පසුගිය යහපාලන රජය අහිමි කළ විශ්‍රාම වැටුප යළි ලබා ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතිය නියෝජිතයින් මෙහිදී අදහස් පළ කළා. මේ පිළිබඳව සවබන්න ලෙසට අග්‍රාමාත්‍යවරයා ඒ මොහොතේදීම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇති අතර ජීවන වියදම ඉහළ යාමට සාපේක්ෂව විශ්‍රාම වැටුප ඉහළ දැමීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා. මෙහිදී COVID-19 වසංගතයෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයින්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ. COVID-19 වසංගතයේ හේතුවෙන් රටේ ආර්ථිකයට බලපෑම් එල්ල වී ඇති මෙවැනි කාලවකවානුවක රාජ්‍ය ආයතන තුල වියදම් සීමා කර ගැනීම සම්බන්ධයෙන් දැනටමත් දැනුවත් කර ඇතැයි සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තුව තුල පවතින අකටයුතුකම් පිළිබඳ සුවබන්න ලෙසද සඳහන් කර තිබෙනවා. මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ථිකරයක් ඇලවීමේ කොන්ත්‍රාත්තුව ඉන්දිය සමාගමකට ලබා දීමට සුරාවද දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කරන ලද පෙත්සම විභාගයට ගෙන තිබෙනවා. එෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වග උත්තරකරුවන්ට අභියාචනාධිකරණය නොතිසී නිකුත් කළා.
මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් යෙදීම සම්බන්ධයෙන් වන ගැටලුව මේ වන විට තරමක් යටපත් වී තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සියත ප්‍රවෘත්ති අප දිගින් දිගටම කරුණු වාර්තා කරමින් පෙන්වා දුන්නේ මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමේ ක්‍රමවේදය තුල ගැටලු රසක් පැන නැගී ඇති බවයි. මේ සම්බන්ධයෙන් පාර්ශව රසක්ද චෝදනා එල්ල කරනු ලැබුවා. මත්පැන් බෝතල් මත ස්ටිකර් ඇලවීමට ලබා දී ඇති සමාගම සහ ඒ සම්බන්ධයෙන් ලබාගෙන ඇති ලන්සුව පිළිබඳවත් ඒ හරහා ඇතම් කණ්ඩායම් වලට ලැබෙන කොමිස් මුදල් සම්බන්ධයෙන්ුත් මීට මාස කිහිපයකට පෙර දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා. පාර්ලිමේන්තුවේද මේ සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම එවකට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවට් කබ්‍රල් මහතාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරනු ලැබුවා. මේ අතරතුර මත්පැන් බෝතල් වලට ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියා සමාගමකට ලබා දීමට සුරාබදු දෙපාර්තමේන්තුවගෙන තීරණය අහෝසිකරන රීට් ආචාවක් නිකුත් කරන ලෙසට ඉල්ලා අභියාචන අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ අනුව මෙම පෙත්සම සෝවිත රාජකරුණා සහ ධම්මික ගණේපොළ යන මහත්තුරුන්ගෙන් සමන්විත අභියාචන අධිකරණ විනිසුරු මණ්ඩලක් හමුවේ විභාගයට ගෙන තිබෙනවා. ඉන්දිය සමාගමක් සමග එක්ව මත්පැන් බෝතල් මත ප්‍රමිතිය සහතික කිරීමේ ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමට සුරබදු දෙපාර්තමේන්තුව සැලසුම් කළ ව්‍යාපෘති අත්හිටුවන් ලෙස ඉල්ලමින් ඉදිරිපත් වූ මෙම පෙත්සම සලකා බැලූ අභියාචන අධිකරණය වග උත්තරකාර පාර්ශ්වය වෙත නොතීසි නිකුත් කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, සුරබදු කොමසාරිස් ජනරල්වරයා සහ මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් නම් ඉන්දිය සමාගම මෙන්ම නීතිපතිවරයා මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. මෙම කොන්ත්‍රාත්තුවට අනුව සෑම මාසකම රුපියල් මිලියන 32ක මුදලක් අදාළ ඉන්දියා සමාගමට ගෙවීමට සුරබදු දෙපාර්තමේන්තුව බැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි පෙත්සම් කරු පවසන්නේ. විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් හා තාක්ෂණ ඇගයීමකින් තොරව මෙම කොන්ත්‍රාත්තුව අදාළ ඉන්දියා සමාගම වෙත ලබා දීමට වග උත්තරකරුවන් ක්‍රියා කර ඇති බවත් එම කොන්ත්‍රාත්තුව ඉටු කරන ඉන්දියා සමාගම ඉන්දියාව ඇතුළු විදේශීය රටවල් කිහිපයක අසාධු ලේකනගත සමාගමක් වන බවටත් පෙත්සම් කරු පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාව සහ පැපුවා නිව්ගිනියාව අතර අද පැවති පුහුණු තරගය ශ්‍රී ලංකාව ලකුණු 38කින් ජයග්‍රහණය කළා. එළඹෙන 17 වනදා පැවැත්වීමට නියමිත මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් ඇත්තේ දින 3ක් පමණයි. තරගාවලියට ප්‍රථම ශ්‍රී ලංකාව මේ දක්වා පැවති පුහුණු තරග ජයග්‍රහණය කළා. අද දිනද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැපුවා නිව්ගිනියාව සමග පුහුණු තරගයක් සඳහා තරග බිමට පිවිසියා. එෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුණු පහක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා. අනතුරුව පිටිට පිවිසි පැපුවා නිව්ගිනියාවට ලබා ගැනීමට හැකි වූයේ කඩුණු 7ක් දැවී ලකුණු 127ක් පමණයි. එනුව ශ්‍රී ලංකාව එම පුහුණු තරගයේද ලකුණු 38කින් ජයග්‍රහණය කළා. මේ ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් මෙක් කරන මෙරට ප්‍රවීණ මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ. ඇත්තටම මට කියන්න තියෙන්නේ ක්‍රීඩකයින්ට හැමෝම එකා වගේ එකම කැපකිරීමකින් හැමෝටම දැඩි ඌමනාවකින් ඇඟීමකින් සියලුම දෙනාට තමන්ගේ උපරිම තමන්ගේ ශක්තිය තමන්ගේ ධෛර්යය තමන්ගේ හිතේ විශ්වාසය ඇති කරගෙන ඒ සියලු දේවල් යොමු කරලා මේ ශ්‍රී ලංකාවට ඒ ලෝක ජයග්‍රහණය ලබා ගැනීම අත්කර ගන්න සියලු දෙනාට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ජයග්‍රහී මනසකින් ප්‍රාර්ථනා කරනවා. පුවත් නිමයි ඔබට සුවදායි බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.